ස්වාමීන් වහන්ස කෙනෙකුගේ අකුසල් ශක්තිය තව කෙනෙකුට බලපානවද? නෑ 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 අනුන්ගේ මේ අකුසලයක් තව කෙනෙකුට බලපාන්නේ නෑ නෝනා. ඒක එහෙම දෙයක් වෙන්නේ නැහැ. තේරෙනවද? හැම වෙලාවම කෙනෙක්ගේ විඥානය සකස් වෙන්නේ සංස්කාරයන් තුලින්. ඒක තේරුම් ගන්න ඕනේ. මොකද පටිච්ච සමුප්පාදයේ දේශනා කරද්දී එහෙම නැත්නම් පංච උපාදාන ස්කන්ධය ගැන කියද්දී සංස්කාර පත්‍යය විඥාන. තේරෙනවද? සංස්කාරයන්ට අදාළවයි කෙනෙක්ගේ විඥානය සකස් වෙන්නේ. ඒ නිසා කෙනෙක්ගේ දැනීම් විඥානය කියන්නේ විශේෂ වූ දැනීම්. එතකොට කෙනෙක්ගේ දැනීම් මෙහෙම නැත්තම් කෙනෙක්ගේ කැමැත්ත සකස් වෙන්නේ එයාගේ අතීත සංස්කාරයන්ට විපාක දෙන සංස්කාරයන්ට අදාළවයි. තේරෙනවද? ඒ නිසා කෙනෙක් දැන් ගෙදර ඉන්නවා. නමුත් එයාට එක පාට හිත සකස් වෙනවා මම මුහුදට යන්න ඕනේ කියලා. තේරෙනවද? නමුත් මුහුදට ගියද්දී අර රැළ ඇවිල්ලා සුනාමි ඇවිල්ලා එයා ගහගෙන විනාශ වෙනවා. එතකොට අර සිත සකස් උනේ විඥානය සකස් උනේ ඇයි? අතීත සංස්කාරයක් විපාක දෙන තියෙන නිසා. තේරෙනවද? දැන් කෙනෙක් ඉන්නවා. එයාට ගමනක් යන්න යනවා වාහනයක. නමුත් එයාට එක පාට හිත දෙනවා 10 දෙනෙක් එක ගමන යන්න ලෑස්ති වුණත් අවසාන මොහොතේ එයා කියනවා නෑ මම යන්නේ නෑ කියලා. නමුත් අර 9 දෙනා යනවා. 9 දෙනා ගිහිල්ලා ඒ වාහනේ අනතුරකට ලක් වෙලා සියල්ල අනතුරට ලක් වෙනවා. නමුත් අර මිනිස්සයා එතකොට එයාට ඒ දැනීම සකස් වුණේ කුමක් නිසාද? සංස්කාරපච්චය විඥාන. එයාගේ කුසල් සංස්කාරයක් නිසා එයාට විඥානය ක්‍රියාත්මක වුණේ අරගමන වැලක් වෙන ආකාරයට. දැන් සමහරු ඉන්නවා විනාශය වෙන්නේ අපි කියමු උතුරු පළාතේ. නමුත් එයා මේ කොළඹ ජීවත් වෙන කෙනෙක්. නමුත් එයාට ඒ වෙලාවේ හිත දෙනවා උතුරු පළාතට යන්න. ගියාම එයාත් ඒ විනාශයට අසු වෙලා නැති වෙනවා. එතකොට එයාට ඒ හිත දුන්නා කියන්නේ දැනීම සකස් කරේ කවුද? විඥාන පත්‍ය සංස්කාර පත්‍ය විඥාන. එයාගේ අතීත සංස්කාරයන් නිසා එයාට හිත එතෙන්ට හිත යන්න දුන්නේ. දැන් පන්ති කාමරේ ළමයි 50ක් ඉන්නවා. ඒ ළමයි 50ගෙන් ටීචර් අහනවා ඔයා කවුරු වෙන්නද කැමති කියලා. එයා කියනවා මම වෛද්‍යවරයෙක් වෙන්න කැමතියි කියලා. අනිත් දරුවා කියනවා මම ඉංජිනේරුවරයෙක් වෙන්න කැමතියි කියලා. අනිත් කෙනා කියනවා මම ගුවන්නැවියෙක් වෙන්න කැමතියි කියලා. තව කෙනෙක් කියනවා මම ආරක්ෂක හමුදාවට යන්න. තව කෙනෙක් කියනවා මම ගොවියෙක් වෙන්න කැමතියි කියලා. ඒකෝර බලන්න මේ සෑම දරුවෙක්ගේ කැමැත්ත සකස් වුණේ කුමක් නිසාද? සංස්කාර පත්‍ය විඥාන. එයාගේ අතීතේ කුසල් සංස්කාරයන්ට අදාළවයි එයාගේ දැනීම් සකස් වෙන්නේ. එනිසා ඒ සෑම කෙනෙක්ගේ දැනීම මේ ආකාරයට සකස් වෙන්නේ අතීතේ රැස් කළා වූ කුසල් වලට අදාළවයි. දැන් ඔබතුමියා මාධ්‍ය ශේෂ්ත්‍රයට යොමුුනේ ඇයි? ඔබතුමිය පිටිපස්සේ තිබ්බේ ඊට අදාළ සංස්කාර. තව කෙනෙක් වෛද්‍ය ශේෂ්ත්‍රයට යොමුුනේ ඇයි? එයාගේ පිටිපස්සේ තිබ්බේ ඊට අදාළ සංස්කාර. දැන් දරුවෙක් ඉන්නවා. ඒ දරුවා දුප්පත් තැනක උපත්ිය ලබන්නේ. දුප්පත් තැනක උපත්ිය ලැබුවත් ඒ දරුවා පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ පළවෙනියා බවට පත් වෙනවා. එතකොට දැන් මොකද්ද ඒ වෙන්නේ? එයාට අධ්‍යාපනය ලබන්න කිසිම පහසුකමක් නැතුව අධ්‍යාපනය ලබන්න එයාට අවශ්‍ය දැනීම සකස් වෙන්නේ මම ඉගෙන ගන්නවා කියන දැනීම සකස් වෙන්නේ ඇයි? සංස්කාර පත්‍ය විඥාන. එයාගේ අධ්‍යාපනයේට අදාළ සංස්කාර පිටිපස්සේ ශක්තිමත්ව තියෙනවා. ඒ නිසා අපේ පිටිපස්සේ තියෙනා වූ කුසල් සහ අකුසල් සංස්කාරයන්ට අදාළවයි අපිට අපේ සිතුවිලි සකස් වෙන්නේ, අපේ කැමැත්ත සකස් වෙන්නේ. දැන් ඔබතුමියට හිතෙනවද ඔබතුමියට දිවි නසා ගන්න ඕනේ කියලා හිතෙනවද? නැහැ. ඔබතුමියට හිතන්නේ ජීවත් වෙන්න කියලා. නමුත් ඔබතුමියට ජීවත් වෙන්න කියලා හිතෙන්නේ ඇයි? මැරෙන්න අදාළ සංස්කාර ඔබතුමියට නැහැ. ඒකෝට දිවි නසා ගන්න කියලා යාට හිත සකස් වෙන්නේ සංස්කාර පත්‍ය විඥානං අතීත අකුසල් සංස්කාරයේ ක්‍රියාවට එනකොට අන්න යාට හිතෙනවා දිවි නසා ගන්න ඕනේ කියලා. දැන් කෙනෙකුට අසනීපයක් හැදෙනවා. දැන් එක මහත්යෙක් හිටියා යාට අසනීපයක් හැදුනා පපුය අමාරුවක්. නමුත් එයා කිව්වා නෑ මට බෙහෙත් ගන්න අවශ්‍ය නැහැ කියලා. මං පින් කරනවා මට බෙහෙත් ගන්න අවශ්‍ය නැහැ කියලා එයා බෙහෙත් ගත්තේ නැහැ. දෙවෙනි දවසෙත් පපුව රිදුනා යාකෝ නැහැ මට අවශ්‍ය නැහැ මං පින් කරනවා බෙහෙත් ගන්න අවශ්‍ය නැහැ කියලා. තුන්වෙනි දවසේ පපුව අමාරුව හැදුනා රෝහලට ගෙනිච්චා මැරුණා. එතකොට ඇයි යාට බෙහෙත් ගන්න හිත සකස්ුනේ නැත්තේ? මැරෙන්න තිබුණ නිසා. අකුසලේ විපාකෙට එන්න තිබ්බා. තේන අකුසලේ විපාකෙට එන්න තියෙන නිසා අකුසලේ බලවත්භාවය නිසා බෙහෙත් ගන්න ඕනේ කියලා සිත සකස්ුනේ නැහැ. නමුත් මේ මොහොතේ මට අසනීපයක් වුණොත් මට හිතෙනවා බෙහෙත් ගන්න ඕනේ කියලා. ඇයි එහෙම හිතෙන්නේ? මම අද හෙට මැරෙන්නේ නැහැ. තේරුණාද? ඒක තමයි තේරුම් ගන්න ඕනේ. තේරුණාද? එහෙනම් මටත් බෙහෙත් ගන්න හිතක් දෙන්නේ නැත්නම් මමත් දැනගන්න ඕනේ මටත් හිත අනිද්දා මැරෙන්නේ තියෙනවායි කියන කාරණේ. තේරුණාද? එතකොට අපේ මේ සෑම දැනීමක්ම සකස් වෙන්නේ නෝනා අතීතයේ තියෙන කුසල් සහ කුසල් සංස්කාරයන්ට. දැන් එක මහත්යෙක් ඊයේ මෙතෙන්ට ඇවිල්ලා දොරට තට්ටු කළා. නමුත් දොරට තට්ටු කළාම මේ මහත්යා බොහෝම බැගහැපත් හඳින් තමයි කතා කළේ. ඒ කියන්නේ දැන් බාගෙට අපි කියන්නේ බාගෙට මැරිලා කියලා. බාගෙට මැරුණ ස්වභාවයෙන් තමයි එයා කතා කළේ. ඉතින් මං දොර ඇරලා බැලුවාම මේ මහත්යාගේ මුළු මූණම පරාජිත මූණක්. ඒ කියන්නේ මුළු ශේෂතම අහිමි වෙලාවක්. තේරෙනවද?
සිනහාවක් නැහැ සියල්ලම අහිමි වෙච්ච කෙනෙක්ගේ මුහුණක් තියෙන. එතකොට මේ මුහුණ දකින්නකොට මම දැක්කා බලවත් අකුසල් විපාකයක් මෙයාට විපාක දෙනවා කියලා. නමුත් එයා බලවත් අකුසල් විපාකයක් කියලා එයා දන්නේ නැහැ. දැන් එයාගෙන් ඇහුවාම කියන්නේ මොකද? එයාට හැමදාම රැයට කවුද අයින්වලු? බඩට ඇඟට අයින්වලු. ඉතින් ඒ අයින්නේ කවුද? එයා කියන්නේ අමනුෂ්‍යයෙක් කියලා. දැන් ඕක අරගෙන දැන් මේ මිනිස්සයා දිගින් දිගටම හිතලා දැන් හොඳටම මලානික භාවයටම පත් වෙලා. එතකොට මං කිව්වේ මහත්තයෝ ඔයාට ඔය කවුරුත් අයින්ව නෙමෙයි. ඔයාගේ අකුසලයක් ඔය විපාක දෙන්නේ. තේරෙනවද? පෙර ජීවිතේ මිනිස්සෙයින්ට ටොකු වෙනලා පෙර ජීවිතේ මිනිස්සෙයින්ට පීඩා කරලා පෙර ජීවිතේ කෝටු වලින් ගහලා සත්තුන්ට ගහලා ඕවා කරලා දැන් බලන්න කෙනෙක් කරත්තේ හරකෙක් බඳිනවා. නමුත් ඒ හරකා බඳින කරත්තේ මහත්තයා හරකාට කිසිම කරුණාවක් නැහැ. අර කෝටුවක් තියාගෙන ඒ හරකට ගගහ තමයි ඒ හරකගේ වැඩ ගන්න. එතකොට මුළු ජීවිතේම මේ හරකට ගගහ වැඩ කරලා හම්බ කරන් කන්නේ තේ හරකගෙන්. නමුත් අර පීඩා කළාම නෝනා ඔය මිනිස්සයා ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වුණොත් හැම වෙලාවෙම යාට කවුරු හරි ගහනවා අනිනවා වගේ යාට දැනෙනවා. එතකොට ඒ දැනින්නේ මොකද්ද? සංස්කාරපච්චයා විඥානං. පෙර අකුසලයට අදාළව විඥානය සකස් වෙනවා. එතකොට දැන් මේ මහත්තයා මෙතන අර බාගෙට මැරිලා වගේ කිසිම හිණාවක් නැතුව එද්දි මං කිව්වා මහත්තයෝ කරුණා කරලා ඔයා කුටිය ඇතුළට එනවනම් හිණා වෙලා ඇතුළට එන්න බැරි නම් එන්න එපා කියලා. මොකද දැන් එහෙම කෙනෙක් දක්ෂ වෙන්න ඕනේ මේ විපාක දෙන්නේ අකුසලයක් කියලා දැනගෙන බලෙන් හිණා වෙන්න. තේරෙනවද? බලෙන් හිණා වෙන්න දක්ෂ වෙන්න ඕනේ. එතනින් තමයි අකුසලෙ මතු කරගන්නේ. තේරෙනවද? දැන් අපේ ජීවිතෙත් මට මතකයි ගිහි ජීවිතේ අප්‍රමාණ අකුසල් අපේ විපාකෙට ආවා. නමුත් ඒ සෑම අකුසලයක් ඉදිරියේම අපි කඳුළු හලහලා උත්සාහ ගත්තේ හිනා වෙන්නමයි. මොකද අපි දැනගත්තා මේ අකුසලයක් විපාක දෙන්නේ කියන කාරණේ. තේරෙනවද? ඒ නිසා අපිට ඕනෑම මොහොතක දුකක් සකස් වෙනවා නම්, කනස්සල්ලක් සකස් වෙනවා නම්, වේදනාවක් සකස් වෙනවා නම්, ඒ දුක කනස්සල්ල වේදනාව සකස් වෙන්නේ සංස්කාරපත්‍ය විඥානං අකුසලයක් නිසාමයි. එනිසා ඕනෑම වෙලාවක වෙනි දුක්ඛිත අවස්ථාවක් සකස් වෙද්දී, වේදනාත්මක අවස්ථාවක් සකස් වෙද්දී, අහිමි වීමක් සකස් වෙද්දී මේක අකුසලයක් කියලා බලෙන් සතුටු වෙලා බලෙන් හිනා වෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතනින් තමයි අපි අකුසලයටපත් කරන්නේ. එහෙම නැත්නම් දැන් මේ මහත්යාට මොකද්ද වෙන්නේ? එයාට හැම වෙලාවම ඇඟට අයින්වා කියලා දැනෙනවා. යන යන තැන කියන්නේ මේ ප්‍රේතේ කමනුෂ්‍යයෙක් කියලා. දැන් ඒකට යොමු වෙලා එයා දවසින් දවස රස්සාවක් නැති කරගෙන දැන් මානසික රෝගියෙක් වෙන්නයි යන්නේ. එහෙනම් බලන්න දැන් කුමක්ද මේ වෙන්නේ? සංස්කාරපත්‍ය විඥාන. සංස්කාරට අදාළව තමයි විඥානේ සකස් වෙන්නේ. දැන් එක නෝනා කෙනෙක් හිටියා. ඒ නෝනාට හැම වෙලාවම පේනවා එයාගේ පිටිපස්සෙන් කවුරු හරි එනවා කියලා. නමුත් මේ නෝනා හොඳ ව්‍යාපාරයක් කරන කෙනෙක්. නමුත් උදේ යටට ව්‍යාපාරයට ගිහිල්ලා හවස හයිට් ව්‍යාපාරේ වහලා ගෙදර එනකන් එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා හොඳට ව්‍යාපාරේ තනියම කරනවා. හොඳට ව්‍යාපාරික දැනුම තියෙන කාන්තාවක්. නමුත් හවස හයට ගෙදර ආපු වෙලාව ඉදන් පහුවදා උදේ වැට යන වෙලාව ඉදන් එයාට මොකද්ද වෙන්නේ? එයාට තේරෙනවා හැම වෙලාවෙම එයාගේ පිටිපස්සෙන් කවුරු හරි එනවා කියලා. දැන් ඉතින් මේක වෙලා දැන් මේ මනුස්සයා මානසික වැඩිලා ඔන්න යంత్ర මන්ත්‍ර තැනටයි ගුරුකම් තැනටයි ඔය හැම තැනටම දැන් ගිහිල්ලා. යන්න තියෙන හැම තැනටම ගියාම දැන් එක තැනක කියනවා මැරිච්ච තාත්තා එනවා කියලා, තව තැනක කියනවා මැරිච්ච අම්මා එනවා කියලා, තව තැනක කියනවා වෙන කේන්ති තරහෙන් මැරිච්ච කෙනෙක් එනවා කියලා. දැන් ඉතින් මේවා අතර දෝලණය වෙලා මේ මනුස්සයා මානසික රෝගී බවට පත් වෙලා. දැන් ඊට පස්සේ අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ මිනිස්සයා පස්සෙන් කවුද එන්නේ කියලා. එතකොට බලනකොට මේ මිනිස්සයාගෙන් පස්සෙන් කිසිම කෙනෙක් එන්නේ නැහැ. මොකක්ද මේ සිද්ධ වෙන්නේ? සංස්කාරපච්චය විඥානං. අතීත කළා වූ අකුසල් සංස්කාරයක් විපාකෙට. ඒ විපාකෙට එද්දී එයාට දැනෙන්නේ එයාගේ පිටිපස්සෙන් කවුරු හරි එනවා කියලා. නමුත් එයාගේ පිටිපස්සේ කවුරුත් නැහැ. අර අකුසලයේ බලවත්භාවය නිසා යාට නිරයතුරුවම විඥානය සකස් වෙනවා, දැනීම සකස් වෙනවා මගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවා කියලා. ස්වාමීන් වහන්ස, අමනුෂ්‍ය පියකින් පසු වෙච්ච එම වයස අවුරුදු 55ක් පමණ වුණු කාන්තාව කරන ලද අතීත අකුසලයේ කුමක්ද? මීට අවුරුදු 55කට ඉස්සෙල්ලා එයා මේ මනුස්ස සමාජෙම ජීවත් වෙච්ච කාන්තාවක්. ඒතොර බලන්නේ මීට අවුරුදු 55කට ඉස්සෙල්ලා අපේ සමාජෙ මේ වගේ සංකීර්ණ සමාජයක් නෙමෙයි. මේ වගේ යාන වාහන, මේ වගේ සංකීර්ණ ගේදොර ඉඩකඩම් මේවා තිබ්බේ නැහැ. එදා තිබ්බේ කෘෂිකාර්මික සමාජයක්. ඒ කෘෂිකාර්මික සමාජයේ එදා යානෝනා මීහරක් හැටි කරපු කාන්තාවක්. එයාගේ රැකියාව තමයි මීහරක් කුඹුරු වලට හාන්න දීලා ඒකෙන් තමයි ඒගොල්ලෝ ජීවත් වුනේ. මොකද එදා එයා ධනවත් කෙනෙක්.
එනද ඉදා මීට අවුරුදු 55ක සමාජයේ මීහරත් 50ක් ඉඳගෙන ඕවා කාන කෙනා තමයි ධනවතා කියන්නේ. ට්‍රැක්ටර් තිබ්බේ නැහැ නේද නේද? මෙයා ජීවත් වුණේ එයාගේ මීහරක් කුඹුරු වලට හාන්න දීලා අර නගුලේ බැඳලා මීහරක් දෙන්නේ අර පොළව කඩාගෙන මීහරක් දෙන්න ඇදගෙන යනවා. තේරෙනවද? නගුල පස කඩාගෙන නැදගෙන යන්නේ. ඒතොර බලන්න ඒ පස කඩාගෙන මීහරක් දෙන්න ඇදගෙන යද්දී ඒ මීහරක් දෙන්න කායිකව මානසිකව කොච්චර පීඩාවක් විඳිනවද? නමුත් මුළු දවස මේ මීහරකගෙන් වැඩ අරගෙන හවසට ලිහලා දානවා ලිහලා දැම්ම මිසක් එයාට තනකොළ ටිකක්වත් දෙන්නේ නැහැ. මේ විදිහට අර නගුල පිටිපස්සෙන් ඇවිල්ලා මීහරකට පීඩා කළේ යම්සේද? තේරෙනවද? දැන් බලන්න අපේ මිනිස්සුයෝ දෙන්නේ කොහේ නගුලේ බැඳලා පැය භාගයක් කාන්න පුළුවන්ද? ඒ මිනිස්සුයෝ දෙන්නගේ අතපය කඩලයි නේ? බෑනේ අර නගුල පොළව කඩාගෙන යන්නේ පැය පස නේද? ඒකට බලන්න මිනිස්සෙයෙකුට පැය භාගයක් ওই නගුල ඇදගෙන යන්න බැරි කොට අර මීහරක් දෙන්න දවසේ පැයට අර අර අමාරු කාර්ය කරන අයගේ දනිස් රිදෙනවා කියලා යාට කියන්න කෙනෙක් නැහැ. ඇඟ රිදෙනවා කියලා යාට කියන්න කෙනෙක් නැහැ. ඒ සියලුම වේදනාවන් දරාගෙන අර නෝනා මීහරක්ගෙන් වැඩගත් නගුල බැඳලා ඒ වගේ නෝනා මීහරකා පිටිපස්සේ නගුල ඇදීගෙන ඇවිල්ලා යම්සේද මීහරකව පීඩාවටපත් කළේ දැන් එයාට පේන ඔයාගේ පිටිපස්සෙන් කවුරු හරි බලන කොච්චර සංස්කාර පත්‍ය විඥාන තේනද? ඒ නිසා ඒ නෝනාට කිසිම අසනීපයක් නැහැ, කිසිම ලෙඩක් නැහැ. ප්‍රශ්නේ මොකද්ද? අතීතේ කළා වූ ඒ සංස්කාරය අර මීහරට යම්සේද නගුල බැඳලා නගුල පිටිපස්සෙන් කඩාගෙන ඉද්දි මීහරට දුකටපත් කළේ දැන් එයාට පේනවා එයාගේ පිටිපස්සෙන් කවුරු හරි දුකටපත් වෙනවා කියලා. ඒ නිසා නිරේතුරුවන් සංස්කාර පත්‍ය විඥාන සංස්කාරයන්ට අදාළවයි විඥානේ ක්‍රියාත්මක වෙන්නේ. තේරෙනවද? දැන් ඕනෙම කෙනෙක්ගේ කැමැත්තක් ක්‍රියාත්මක වෙන්නේ සමහර පුංචි දරුවෝ ඉන්නවා. එයා පුංචි කාලේ අම්මගේ දුඹුරු පාට සාරිය ආරම් පෙරෝගෙන කියනවා මං සාදු කියලා. ඇයි ඒ කියන්නේ? සංස්කාර පත්‍ය විඥාන. එයා පෙර ජීවිතේ පැවිදි වෙලා හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට එයාගේ විඥානයේ දැනීම් සකස් වෙන්නේ පෙර සංස්කාරයේ පුරුදු වලට අදාළව. සමහර දරුවෝ ඉන්නවා හරිම සැරපරුෂයි හරිම දරුණුයි අම්මා තාත්තාට පුංචි කාලේ කීකරු නැහැ. සංස්කාර පත්‍ය විඥාන. මොකද පෙර ජීවිතයේ ද්වේෂසාගත චරිතයක විඥානය තමයි ඒ ආකාරයට. සමහර දරුවෝ ඉන්නවා පුංචි කාලෙම රැට නිදාගත්තට පස්සේ රැට එක පාට ලතෝනි දීලා කෑ ගහනවා අඬනවා ගොඩාක් රැට බය වෙනවා. එයි සංස්කාර පත්‍ය විඥානං පෙර ජීවිතේ මැරෙන වෙලාවේ සකස් වුණා වූවේ ඛේදජනක නැත්නම් අනුතුරුදායක මරණයක් තුලින් ඇතිවෙච්චා වූ බියට අදාළ සංස්කාරය තමයි එයාගේ දැනීම තුල ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ මිනිස්යාගේ මේ සෑම ක්‍රියාවලියක්ම දැන් අපි කියනවනේ කෙනෙක් ලෝභයි කෙනෙක් රාගයි කෙනෙක් ද්වේෂයි මේ සෑම දෙයක්ම නෝනා සංස්කාර පත්‍ය විඥාන. තේරෙනවද? පෙර සංසාරයේ අපි සංස්කාර රැස් කළා වූ සංස්කාරයන්ට අදාළව ගති පුරුදු වලට අදාළව තමයි විඥානේ මේ මොහොතේ සකස් වෙන්නේ. එනිසා සංසාරයේ කොතනකවත් කොයි කෙනාගේ ජීවිත දිහා බැලුවත් ඒ කොයි කෙනාගේ ජීවිත තුලින් ක්‍රියාත්මක වෙන්නා වූ දැනීම් සෑම දෙයක්ම සකස් වෙන්නේ අතීතේ කළා වූ සංස්කාරයන්ට අදාළව. දැන් බලන්න කෙනෙක් දුප්පත් පවුලක ඉපදෙනවා. තේරෙනවද? දුප්පත් පවුලක යා ඉපදිලා එයා බොහෝම දුක්ඛිතව ජීවිතේ ගත කරනවා. ජීවිතේ ගත කරලා එයා ළමා කාලෙත් පහු කරලා එනකොට එයා පාසල් අධ්‍යාපනයේ ළඟනකොට එයාට ඉස්කෝලේට යන්න හිත දෙන්නේ නැහැ. පාසල් යන්න හිත දෙන්නේ නැහැ. එයාට හිත දෙන්නේ මැනික් ගන්න යන්න. නැත්තම් මැනික් සල්ලි වලට ගන්න යන්න. එහෙම නැත්තම් පේමන්ට් එකේ මොනවා හරි දාලා විකුණන්න. තේරෙනවද? මෙහෙම විකුණද්දී මෙහෙම මැනික් ගරද්දී ක්‍රමානුකූලව යා දියුණු වෙලා නෝනා තරුණ වයසට මැදි වයසට එනකොට මහා කෝටිපති ධනවතේ වෙනවා. නමුත් ඉස්කෝලේ ගියේ නැහැ. ඒතර බලන්න පුංචි කාලේ යාට ඉස්කෝලේට යන්නේ නැතුව අර වගේ දෙයකට යොමු වෙන්න යාගේ හිත සකස් වුණේ කුමක් නිසාද? සංස්කාර පත්‍ය විඥාන. මොකද යාගේ පිටිපස්සේ ශක්තිමත් සංස්කාර තිබුණා අරසා ශක්තිමත් තැනකට යන්න. තේරෙනවද? ඒතකොට ඒ ශක්තිමත් තැනට යන්න අවශ්‍ය විදිහට තමයි යාගේ දැනීම සකස් වුණේ. මැනික් ගන්න යොමු කළේ, මැනික් විකුණන්න යොමු කළේ, පේමන්ට් එකේ වෙළඳන් කරන්න යොමු කළේ ඇයි? අතීතයේ තිබ්බ සංස්කාර වලට විපාක දෙන්න. තේරෙනවද? දැන් එහෙම මොකද වෙන්නේ? අපි කියමු දැන් කෙනෙක් දුප්පත් තැනක ඉපදෙනවා. ඉපදිලා යා මේ වෙලාවේ කෝටිපති ප්‍රකෝටිපති කෙනෙක්. ඒතකොට දැන් මොකද්ද වෙන්නේ? දුප්පත් තැනක යා ඉපදුනේ ඇයි? ඒත් සංස්කාර පත්‍ය විඥාන. ඇයි දුප්පත් තැනක ඉපදුනේ? ගිය ජීවිතේ යා මිනිස්සෙක් වෙලා ඉඳලා මැරෙන වෙලාවේ නෝනා එයාට මතකට ආවේ දුර්වල කුසලයක්. දුර්වල කුසලයක්. දැන් ඔබ හිතන්නකෝ ඔබතුමිය මේ ජීවිතේ ගොඩාක් සාංගික දාන දෙනවා. සංඝයා අරමුණු කරගෙන ගොඩාක් දන් දෙනවා. ගොඩාක් දන් දුන්නත් නෝනා ඔබතුමිය තිරිසන් සත්තුන්ටත් දාන දෙනවා. යාචක මහතුරුන්ටත් දාන දෙනවා. රෝගීන්ටත් දන් දෙනවා. ළමා නිවාසවලටත් දන් දෙනවා.
එතකොට මේ දානි දෙද්දී ඔබ සාංගික දානි දුන්නත් ඔබ වැඩියෙන්ම උපාදානයේ තියෙන්නේ මේ ළමා නිවාසවලට රෝගීන්ට නැත්තම් සතුන්ට දෙන ද මොකද ඒගොල්ලන්ගේ තියෙන අහිංසකභාවය නිසා ඒගොල්ලන්ගේ තියෙන හුරතල්භාවය නිසා ඒ කෙරෙහි තියෙන කරුණාව නිසා වැඩියෙන්ම උපාදානයේ තියෙන කොතෙන්ද මේ දාන වලටයි තියෙන්නේ අතෙන්තු උපාදානියන්නේ මොකද මේගොල්ලන්ගේ තියෙනව අර අසරණ භාවය නිසා උපාදානයේ වැඩි කරුණාව ලෙංගතු භාවයේ වැඩි මේ දානවලට එතකොට ඔබ මැරෙන වෙලාවේ සාංගික දාන ගොඩක් දුන්නත් ඔබට මතක් වෙන්නේ මෙතන දුන්නේ දානය. ඒ කියන්නේ යාචක මහතුරුන්ට නැත්තම් රෝගීන්ට ළමයි නිවාසයට දුන්නේ දානය. එතන මතක් වෙද්දී ඒ දුර්වල කුසලයට අදාළව දුප්පත් තැනකයි ඔබ ඉපදෙන්නේ. ඒ ශක්තිමත් කුසලේ මතුනේ නැහැ මොකද මෙතෙන්ට තියෙන කරුණාව නිසා මෙතනයි මතුනේ. තේනද? ඒතකොට දානේ ආනිසංශ පක්ෂය අතින් ඉහළම තියෙන්නේ කවුද? සංඝයාට දෙන දානි. නමුත් සාංගික දානේ නෙමේ මතක් වුණේ මෙතෙන්ට දෙන දානේ මතක් වුණේ. මේට අදාළව මේක ශක්තිමත් කුසලයක් වුණේ නෑ. ඒ ශක්තිමත් දුර්වල කුසලයට අදාළව ඔබ ගිහිල්ලා දුර්වල තැනක නැත්තම් දුප්පත් තැනක උපත්ය ලැබුවා. නමුත් දැන් දුර්වල තැනක උපත්ය ලැබුවේ ඇයි? උපාදාන පත්‍ය බව. මැරෙන වෙලාවේ ඔබට සකස් වුණේ දුර්වල කුසලයක්. තේනද? නමුත් ඔබට මැරෙන වෙලාවේ සාංගික දාන සීපත් වුණා නම් ඔබ කෝටිපති පවුලක ඉපදෙනවා. නමුත් අතන උපාදානිය නිසා ඔබ ගිහිල්ලා ඉපදුනේ අතන. නමුත් දැන් ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? පිටිපස්සේ ඔබේ කුසලයේ තියෙනවා. ඒතර කුසලයේ හදන්නේ දැන් විපාක දෙන තැනට ඔබ අරන් යනවා. ඒතර විපාක තැන දෙන්න අරන් යනකොට ඔබට අධ්‍යාපනයේ පැත්තට හිත යොමු කරන්න දෙන්නේ නැහැ. ඔබට හිත යොමු යන්නේ මැණික් ගරන්න නැත්නම් වෙලඳන් කරන්න නැත්නම් ව්‍යාපාරික ශේෂ්ත්‍රයට යන්න නැත්නම් මොකක් හරි දේශපාලනයට යන්න ඔය කොහාට හරි තමයි ඔබේ හිත යොමු කරන්නේ. ඔබේ හිත යොමු කරලා අවසානයේ ඔබ රටේ ශේෂ්ඨම තැනක ධනවත් තැනටම ඔබ අරන් යනවා. එතකොට කවුද ඒ අරන් ගියේ? අතීතයේ කුසල් සංස්කාර. තේන්නාද? මැරෙන වෙලාවේ අර දුර්වල කුසලයට අදාළ වතන ඉපදුනත් ඉපදුනාට පස්සේ ආගේ විඥානයේ සකස් වෙන්නේ අර ශක්තිමත් කුසලයේ විපාක දෙන තැනට යාව අරගෙන යන. එන්නේ ඒ වගේ නෝනා නිරයතුරුවම එහෙමනම් අපි දකින්න ඕනේ දානයන්ගේ ශේෂ්ඨම දානේ සංඝයා අරමුණු කරගෙන දෙන දානයයි. එනිසා හමු වෙන ඕනෑම ස්වාමීන් වහන්සේ නමකට සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න. ඒක තමයි ලෝකයේ තියෙන ශේෂ්ඨම දානය, ආනිසංස භක්ෂයේ වැඩිම දානය. නමුත් අයින් පල්ලෙහා අපි දෙන්නා වූ දානයන්ගේ ආනිසස පක්ෂය අඩු. තේන්නාද? දැන් අපි කියමු යාචක මාත්‍යෙකුට දානයක් දෙනවා, ළමා නිවාසයකට දානයක් දෙනවා, රෝගී මාත්‍යෙකුට දානයක් දෙනවා, තිරිසන් සත්තුන්ට දානයක් දෙනවා. මේවායේ ආනිසංස තියෙනවා. තේන්නාද? ආනිසංස නැත්තේ නැහැ. නමුත් ඒ යාචක මාත්‍යා පන්සිල් සමාදන් වෙච්ච කෙනෙක් නම් පන්සිල් සමාදන් වෙච්ච කෙනෙකුට අදාළ කුසලයේ ලැබෙනවා. ඒ ළමා නිවාසයේ ඉන්න දරුවා පන්සිල් සමාදන් වෙච්ච දරුවෙක් නම් පන්සිල් සමාදන් වෙච්ච දරුවාට දෙන දානේ ආනිසංස ලැබෙනවා. ඒ රෝගී පුද්ගලයා අටසිල් සමාදන් වෙච්ච කෙනෙක් නම් ඒ අටසිල් සමාදන් වෙච්ච කෙනාට දෙන්නා වූ දානේ ලැබෙනවා. ඒ කිරියම්මා අටසිල් සමාදන් වෙච්ච කෙනෙක් නම් ඒ අටසිල් සමාදන් වෙච්ච කෙනාට අදාළ පින ලැබෙනවා. නමුත් නෝනා ඒ කිසිම සීලයක් සමාදන් නොවෙච්ච කෙනෙක් නම් ඒ අය ඒ දානේ ආනිසංස ඊටත් වඩා අඩු. තේනාද? ඒ නිසා මොනම හේතුවක් නිසාවත් අපි දන් දෙද්දි දැනගන්න ඕනේ ශ්‍රේෂ්ඨම දානීය මහා සංඝයා අරමුණු කරගෙන දානයයි. මහා සංඝයා අරමුණු කරගෙන දෙන දානීය දන් දෙන්නේ කවුද? තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගත්ත අය. තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගත්ත අය මහා සංඝරත්නය අරමුණු කරගෙන දන් දුන්නත් කොයිම වෙලාවකවත් ඒ ළමා නිවාස වේවා, යාචක මාතුරුන් වේවා, රෝගීන් වේවා, තිරිසන් සතුන් වේවා ඒ දාන නොදී ඉන්න එපා. තේනාද? මොකද එහෙම කවදාක්වත් බෞද්ධයෙක් ඒ දේ කරන්න යන්නේ නැහැ. ඒ නිසා සාංගික දන් දෙනවා වගේම නිරේතුරුව මේ සමාජයේ ළමා නිවාස වේවා, මහලු නිවාස වේවා, යාචක මහත්තුරු වේවා, රෝගීන් වේවා, තිරිසන් සතුන් වේවා ඒ සෑම කෙනෙකුටම දන් දෙන්න ඒවත් ආනිසංස සහිතයි. නමුත් ඒවාට වඩා නෝනා ආනිසංස පක්ෂයේ බලවත් සාංගික දානි. ඒ නිසා කොයිම වෙලාවකවත් ඔබ යාචක මහත්තයෙකුට දන් දෙද්දී ළමා නිවාසයක දන් දෙද්දී ඔබ නිරේතුරුව දකින්න ඕනේ මේ යාචක මහත්තයා මට සංසාරේ අම්මා වෙලා කීවතාවක් ඉන්නේ නැද්ද කියලා. මේ යාචක මහත්තයා මට සංසාරේ තාත්තා වෙලා කීවතාවක් ඉන්නේ නැද්ද කියලා. මේ යාචක මහත්තයා මට දරුවෙක් වෙලා මුණුබුරෙක් වෙලා කොච්චරනම් කීවතාවක් සංසාරේ ඉන්නේ නැද්ද කියලා. ඒ වගේමයි මේ මොහොතේ මේ යාචක මහත්තයා සංසාරේ සක්‍රයා වෙලා කොච්චර ඉන්නේ නැද්ද, සක්විති රජුරුව වෙලා කොච්චර ඉන්නේ නැද්ද, මේ රටේ රජ වෙලා කොච්චර ඉන්නේ නැද්ද කියන කාරණේ දකිමින් තමයි අපි මේ යාචක මහත්තයාට. එතකොට මොකද වෙන්නේ? එක පැත්තකින් අපි සංසාර බය කියන කාරණේ, සංසාර ගැඹුර කියන කාරණේ දකිනවා. අනිත් පැත්තෙන් නිරයතුරුවම අපි දානීය දෙන්නේ විදර්ශනාමය නුවණකුත්
සකස් කරගෙන